भवान सुबह दर्शना दावसे प्रथम प्रवृत्ति विकाशन मम युगांति मयूरिका प्रथम एन प्रवृत्ति सिरस्थल मरण दंडुम नियम वो प्रेमलाल मंत्री को रेगलिस दे उरुम दे समकी जनवाले वेगियो खालु साठ के पहले तो विरुद्ध तत्वे पल कराए पार्लिमेंट तो सभा गैबिनुत पीटवे आए සියලු මතවාද පසෙක තබන්න 20ට එරෙහිව නැගී සිටින්න සජිත් කෙන්නිලීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවට පක්ෂ සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් මරණීය දඬුවම් නියම වී බන්ධනාගාර ගත කර සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කතානායක මහින්ද යාපා බෙවර්තන මහතා ඉදිරියේ ඊයේ දින තිවරුන් දුන්නා එම දියුරුම් දීම නීත්‍යානුකූල නොවන බවට චෝදනා කරමින් සමගි ජනපන වේගයේ මන්ත්‍රී කණ්ඩායම කළු සාටක පැලද විරෝධතාවයේ පළ කළ අතර ඉන්පසුව ඔවුන් සභාකෙබෙන් පිටව ගියා මරණීය දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා බන්ධනාගාර වෑන් රථයකින් රැගෙන එනු ලැබුවා ඉනනතුරු බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කතානායක මහින්ද යාපා අභිවර්ධන මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. අභිනව මන්ත්‍රීවරුන්ගේ නිල ප්‍රතිඥා බොහෝ දියුරුම රත්තරපුර මැතිවරණ කොට්ටාෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා. ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු සාටකයක් පැළඳ සිටිනු දක්නට ලැබුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී සිය විරෝධය මෙලෙස පළ කළා. ගරු කතානායකතුමනි මෙවැනි සිද්ධියක් 2010 මේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් තියෙනවා. සරත් ෆොන්සේකා මැතිතුමා අපි පාර්ලිමේන්තුවට ගෙන්නන්න හැදු වෙලාවේ ජීඑල් පීරිස් මැතිතුමා ආණ්ඩුව වෙනුවෙන් කතා කරලා කිව්වා 89 වෙනි වගන්ති යටතේ එතුමා කිව්වා මහාධිකරණයේ තීන්දුව දුන්න විගස මන්ත්‍රීවරයෙක්ගේ ආසනය අහිමි වෙනවා සරත් ෆොන්සේකා මැතිතුමා පාර්ලිමේන්තුවට ගෙන්නනවට විරුද්ධව එතුමා කතා කරුවා ඔබතුමා කතා කරුවා ඔබතුමාට අභිමතයක් තියා කියලා මේ නීති විශාරදය කියද්දි ඔබතුමාට කරන්න තියෙන එකම දෙයයි මහලේකම්ද කියන්න මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක් ලියලා ඔහුගේ ආසනය අහිමි වෙලා තියෙනවා කියන එක තමයි දැන් හරි මහලේකම්වරයාට කරන්න තියෙන මහලේකම්වරයා අපක්ෂපාතී වෙන්න ඕන මහලේකම්වරයා එකලේව කියලා නීතිඥ මහත්වයෙක් අල්ලගෙන මෙතුමාව පාර්ලිමේන්තුවට ගෙන්න කියලා කිව්වා මම කියනවා ඔබතුමාගේ කාලය ඉවරයි දැන් මේ ප්‍රකාශ පිළිතුරු දෙන්න හරි අපේ පාර්ලිමේන්තුවට ගරු
පාර්ලිමේන්තුවේ කරු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පවත්වන ලද මහා මැතිවරණයකදී ජයග්‍රහණය කොට දෙන ලද නියෝගය පරිදි අද ඔබතුමා ඉදිරියේදී දිවුරුන්දී හමාරයි. ඒ දිවුරුන්දීම හමාර වුණාට පස්සේ රීති ප්‍රශ්න නගන්නට කිසිම අයිතියක් නැහැ. Only by a way of a substantive motion, only by way of a substantive motion that another member persons can be questioned. That is the standing order. සමම ඉල්ලා සිටිනවා මේ ඕන් නැතිව පාර්ලිමේන්තුවට අපහාස කිරීමට ඉඩ දෙන්න එපයි කියලා. ඔබතුමා ඉදිරියේ දියුරුවේ අරණ දණ්ඩණයට නියම වෙච්ච උගලෙක්. මට 2010 මම ඔය ඉන සනුහරේ මේ ජාතියේ. ඔය සනුහරේ මේ ජාතියේ. මගේ කියව ගන්න එපා. ඉස්සර වන් හිතුව එකයි කියලා බැල්ලුවම සනුහරේ මේ ජාතිය. මම ඉර දඬුවමක නියම කරා. මාව නියම කරේ ඇලැව්සාවියෙක්. ඔබතුමාගේ ප්‍රශ්නේ නැගුවා නම් ඔය අනවශ්‍ය ඒවට යන්නේ නැතු. මට මේටි කියන්න දෙන්න. සංසන්දනයක් කරන්නේ. විවාදයකට යන වෙලාවක් නෙමෙයි නේ මේ. මට වෙච්ච දේ කියන්න දෙන්න. කාලය නාස්ති වෙනවා. මේටි කියන්න දෙන්න. ඒකට නෑ ඔබතුමාට අවස්ථාව දුන්නේ කෙටියෙන් කියන්න කියන්න තියෙනවා. කෙටියෙන් තමයි කියන්නේ කතා නෑ ඔබතුමා. ඒ උසාවියේ නඩුව අහන්න කියලා අස්සම් කරේ. නඩුවේ තීන්දුව අස්සම් කරේ. දඬුවම අස්සම් කරේ. කොහොම වර්තමාන අගමැති ඒ වෙලාවේ ජනාධිපති හැටිය. එතකොට මම මාස 30ක දඬුවමක් දීලා ගැටේ හරි නේද? මාස 30ක දඬුවමක් දීලා මාව හිරගෙදර තිබ්බා. මෙතන වෙනසක් තියෙනවා. මම හිරගෙදර ගියේ මන්ත්‍රීගෙදරේ කුණාට පස්සේ, දිවුරුවාට පස්සේ. අද අපි දකිනවා හිරේ ගිහිල්ලා එල්ලුංගස් නියමෙච්ච කෙනෙක් ඇවිල්ලා මන්ත්‍රී හැටියට දූරනවා. මේ දෙකේ වෙනස ඒකයි. ඔබතුමාගේ පැත්තට දැන් බෝලේ දාලා තියෙන්නේ. ඔබතුමාගේ කෝට් එකේ. ඔබතුමා අවසර දෙනවාද මරණීය දඬුවම් නියමෙච්ච කෙනෙකුට? පාර්ලිමේන්තුවට සහභාගී වෙන සතිවාරවලට ඡන්දය දෙන්න අවසර දෙනවාද කියන එක ඔබතුමා තීරණය කරන්න. මම ඔබතුමාට මේ වැද්දන්ට හිතට වැදුණා නම් මට කරන්න දෙයක් නැහැ. මම මේ නඩු තීන්දුවේ කියන්නේ වහගෙනින්ද? මේ නඩු තීන්දුවේ කොටසක් ඔබතුමාට කියවන්නම්. It is of the view of this court that the petitioner would be clothed with all the rights of an elected member of parliament, so that we will have to adhere to it. මේ සභාව ගෙනියන්න බැරි නේ ඔබතුමා. දැන් මේක දැන් ඉවරයි. ඒ කාරණේ දැන් ඉවරයි. නඩු තීන්දුව මගේ ළඟත් තියෙනවා. මම මේ මගේ පොයින්ට් එක කියන්නේ මන්ත්‍රීවරු විසින්. ඒ වෙලාවේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මෙතන මේ කවුරුනම් මෙතන කෑ ගහගෙන හිටියට වියතුන්නේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ සංවර වුණොත් හොඳයි මේක මොකද්ද කියලා කියන්නේ. මේක සර් මෙන්න මේක දෙන්නම්. සර් මේක සභාගත කරන්නම්. අනිත් එක මේ 14 වෙනි පරිච්ඡේදය සර් විතරක් කියන්න දෙන්න. සර් මේක අහගන්න. මරණ දඬන 14 වෙනි පරිච්ඡේදය සර් ඕම වුණොත් කදානගතුමා මගේ ඉල්ලීමක් තියෙනවා. ලංකාවේ මරණ දඬුවම හිමි වෙච්ච මිනිසුන්ට සතිපතා ගෙදර යන්නත් අවස්ථාවක් දෙන්න. ජය වේවා ඔබතුමා. ගරුක ඔයා රීතියට කතා කරේ. තමුන්නාස්සලා පහුගිය කාලේ අරලිය ගහ මන්දිරේ ඉඳලා නඩුවාලා. පහුගිය කාලේ හිරේ ගම්මා අරලිය ගහ මන්දිරේ ඉඳලා නඩුවැව්වේ. රනිල් වික්‍රමසිංහ නඩුවැව්වේ. තමුන්නාස්සලා නඩු දාලා අධිකරණය ගැන කතා කරනවා. තමුන්නාස්සලාට අධිකරණය ගැන කතා කරන්න අයිතියක් නැහැ. අද මහා බැංකුව සම්බන්ධයෙන් අපි විවාද කරන්න යන එකට තමයි මේ බාධා කරන්න හදන්නේ. මේ ඔක්කොම සර් මේ මහා බැංකුව බැඳුම් කර මංකොල්ලට සම්බන්ධ වෙච්ච අය. අද මේගොල්ලන් මේ බැඳුම් කර වංචාව එළිවෙන හින්දා තමයි මේ පාර්ලිමේන්තුවේ සතිවාරයට කඩාකප්පල් කරන්න හදන්නේ. මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියුරුම් දීමට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව ගියා. මේ අතර නවක මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු විවාදයට එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාලා කුමාරිය අද මේ සභාවේ ඉඳලා මගේ දියුරුම් දීමට විරෝධය පළ කරලා මේ ස්ථානයේ පිටව ගියා. මගේ මුලින්ම මගේ ගෞරවනීය ස්තුතිය උද කරන්න ඕනේ රත්නපුර දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවට. අත වශයෙන්ම මම දේශපාලනයට ඇවිල්ලා දේශපාලන තුනේ ජනතාවට සේවය කරා මිසක් අපි කවදාවත් දේශපාලන තුල මේ අත්වල ලේ ගාගෙන කුණු ගාගෙන ජනතාවගේ මුදල් ගසා කාලා නැතුව දේශපාලනය කරපු කෙනෙක් හැටියට මට මේ අවස්ථාවේ මම මතක් කරනවා. අපි අපේ දේශපාලන වශයෙන් අපි පිළිගන්න අපි දේශපාලනෙන් ඉවත් ගන්න
विपक्ष मंत्री तुम्हारी दागे चोदना विरुद्ध කුමන්ත්‍රණය කළා නොකරපු වරදකට දනුවල්ලා බාදීමත් මං හිතනවා මේ අපි ගත්තෝ පිල්ලයන් වන්තිතුමා එතුමා අවුරුදු 5ක්ද කොහෙද තස්සවාදී පනත ගහලා තියාගෙන හිටියේ තාමත් නැප නැ ඒ නිසා මෙවැනි අපරාධ ඉදිරියට නොවෙන්න අටිතු ගන්න කියන ඉල්ලීම තමයි කරන්නේ විසමන ව්‍යවස්ථා සංශෝධනයේට සමගි ජනපල වේගයේ විරුද්ධ බවත් එම සංශෝධනය තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ව්‍යසනයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පුවත්පත් කතුවරුන් අතර හමුව විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා जनबल वेगे स्थावर विसिवन संशोधन सामुखी जनबल वेगे विरुद्ध बवत विरुद्ध वर्णे हुदेक पुद्गलिक कारणावक मत नोवन बवत विसिवन संशोधन तुलिंग रटे प्रजातंत्रवादे बरपतले वेसनेगड़ लक्वन बवत विपक्ष नायक वर्या प्रकाश कर सिटिया एमिन्म मेमोते सेलु देनाम सेलु मतवादियन पसेकला एक पेरमुनकट पेमिने युत बवत सजित प्रेमदास महता पेवसुआ मेम तीरनात्मक मुहते दहनमवन संशोधन टेरिहिव गेनेनु लबन विसिवन संशोधन तीरनात्मक लेस पराचीट पत्करन्नट जनता අධිකරණීය හමුවේ පාර්ලිමේන්තුව තුලත් උපරිම කැපකිරීම සඳහා පෙරමුණ ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළා. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් සමග කොන්දේසි විරහිතව පෙළගැසෙන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියා. එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යෙති ප්‍රජාතන්ත්රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත් 19+ දක්වා එය රැගෙන යාමත් සිය ස්ථාවරය බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පූර්ණ ප්‍රතිසංවිධානයෙන් පටන් අරගෙන තිබෙනවා. අද තිබුණේ තරුණ හා කාන්තා සංවිධාන කැඳවලා තරුණ හා කාන්තා සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම. ඒ අනුව තරුණ හා කාන්තා සංවිධාන සමග සාකච්ඡා කළා. තරුණ කාන්තා සංවිධාන ප්‍රතිසංවිධාන කිරීම සම්බන්ධයෙන් මේ විදිහට අපි පියවරෙන් පියවර ඒ කටයුතු අපි ඉදිරියට කරගෙන යනවා. බොහොම ස්තුතියි. ඉදිරියේදී මොනවාගේ වෙනස්කම් කරන්නද සිතන්නේ? බලාපොරොත්තු වෙනවද? ගිනිකනිමින් පවතින MT New Diamond නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙන යාමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය නීතිපති දපුලද ලිවේරා මහතා පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිපතිවරයාගේ සම්බන්ධය කරුණ නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය. ගරු නීතිපතිතුමා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය හා වෙළඳ නැව් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සමග MT New Diamond නෞකාවේ ගින්නට අදාළ වැඩිදුර සාකච්ඡාවක් පැවැත්වුවා. එම සාකච්ඡාවේදී මීපා ආයතනයේ වගකීමට අදාළව ගෙන ඇති පියවර හා ගත යුතු ඉක්මන් පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය වුණා. එනම් හදිසි අවස්ථාවකදී නැවේ තෙල් පිටාර ගැලීම හෝ කාන්දු වීම සිදුවහොත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අදාළ ආයතන සමග ඒකාබද්ධ පියවර ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. විශේෂම මීපා ආයතනය විසින් මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර තුනක් සම්බන්ධයෙන් විදේශ රක්ෂණ සමාගම ලිඛිතව දැනුවත් කර ඇති බවත් එම ලිඛිත දැනුම් දීම සැප්තැම්බර් මාස 4 වන දින මීපා ආයතනය විසින් සිදු කර ඇති බවටත් දැනුම් දීමක් සිදු කළා. මෙම නැවේ ඇති වී තිබෙන ගින්න පාලනය කිරීමට හෝ නිවා දැනීමට කඩිනම් පියවර ගැනීම, තෙල් පිටාර ගැලීම, කාන්දු වීම වැළැක්වීමට යෝග්‍ය පියවර හා पूर्व आरक्षाव गैनीम सह नौकाव श्रीलंका मुहुदु प्रदेश इवतट एदगेन यामट अति आवश्यकतावे सह ये आवश्य पियवर ये संबंधेन गैनीम संबंधेन मीपा आयतने विसिन अदाल विदेश रक्षण समागम दनुवात कर तिबेनो. नमुत ओउन विसिन मेमनते किसिदु पियवरक हो ए पिलिबद किसिदु प्रतिचारयक
දක්වා නොමැති බවට මේ පායතනයේ සභාපතිනිය විසින් ගරු නීතිපතිතුමා දැනුවත් කළා. ඒ අනුව පවතින තත්ත්වය සලකා බලා නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය ගරු නීතිපතිතුමාගේ අවධානයට ලක් වුණා. इत समय की नपके उदयसन प्रवृत्ति विकाशीय मिनिमा वटे पत्तन बा जलितम वेमु मध्याहन प्रवृत्ति विकाशीय इत समय की ओपेट सुबह दावसा දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.